පාර දිගේ ටෙලිනාට්‍යයේ දැන් සරණි රෙහන්ව බැඳලා එයාගේ ජීවිතේ අලුත් මාවතකට ගෙනියන්න හීන බලමිනුයි ඉන්නේ. ඒත් මේ දවස්වල නානා අයක්කාර අලුත්ම ගේම් එකක් ප්ලෑන් කරනවා කියලා සරණිවත් බණ්ඩවත් මේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. ඔයාලට මතකද නානා අයක්කාර එයාගේ ලොකු දුවට කිව්වා රෙක්සිගේ සැලුන් එකට එයා නිතරම යන නිසා රෙක්සිව එයා අඳුරනවා කියලා. ඉතින් ළඟදිම දවසක නානා අයක්කාර රෙක්සිව හමු වෙන්නේ ඇයි? සරණි සහ රෙහන් අතර තියෙන මොන වගේ සම්බන්ධයක්ද කියලා රෙක්සිගෙන් නානා අයක්කාරට දැනගන්න ලැබෙයි. ඉතින් මේ හැමදේම දැනගත්තට පස්සේ නානා අයක්කාර නිකන් ඉන්න එකක් නැහැ. මොකද නානා අයක්කාරට ලොකු තලහක් සරණිත් එක්ක තියෙනවා. මේ හැමදේම දැනගත්තට පස්සේ නානා අයක්කාර මොන වගේ දෙයක් කළයිද? ඔව් අනිවාර්යෙන්ම නානා අයක්කාර රෙහන් හමු වෙන්නේ යයි කියලා මට හිතෙනවා. ඉතින් එහෙම වුණොත් හැමදේම අතටම අල්ලලා දෙන්න නානා අයක්කාර අනිවාර්යෙන්ම රෙහන්ව බණ්ඩගේ පොට්ටකට එක්කගෙන යයි. සරණිට රෙහනුත් එක්ක එකතු වෙලා ජීවිතේ ලස්සන කරගන්න හීනය නැති වෙලා යන විදිහට හැමදේම අතට මහුවෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ? එතනදී කමෙන්ට් එකකින් කියන්න. ඔයා තවමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මගේ යාළුවෙක් වෙන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.